ද ලක් වල ැමෝටම රාවිද්‍යාව පිළිබඳව කතාකරද්දේ මෙෙරටේඉන්නේ හරි අතුොලොස්සයි මෙ හරියටම මේ ඉතිහන්සේ ගැන දන්න. ඒය අතරින් අපි කවදත් විශේෂ තනක් දෙන පි කවදත් කර කරන කෙනෙක්තමයි පුරාවිද්‍යා ජේෂ්ට මහාචාරය රාජ් සෝමදව මතා. එතුමා එක්තරා කතාවක කියන කොටසක් මටහන්න ලැබුණ ඒ පිල්බඳව මට ීඩියුව එකක් කරන්නේ හිතුනනා. ඒතුමා මුණ ගෙහිල්ලා මේ පිළිබඳව කතාකිරීමට ලා පොක්තුවක් තිබන ඉදිරයේද. ට කලින් මට මේ පිළබඳව ීඩුව එකක් කරන්න හිතුන මොකද මෙහි විශේෂ කරුණුකාරණා රැසක් එතුමා හෙළි කරනවා මේ කතතාාව පටන්ග නිද එතුම එක තැනැකින් කියනවා මීට අවුරුදු පන්දාහකට එහා හිටිය මානවයා පාවිච්චි කරපු ඇයට වර්ගයක් යන එත් එක්ක මෙතුමා කියනවා ඒ ඇට අතර තියෙනවා වී කියලා හැබැයි වර්තමානය අපි බත් කියල කන වී වර්ගය නෙවෙයි ඉට වැඩිය ටිකක් වෙනස් නමුත් වීවර්ගයක් ජන තමයි මෙතුමා මේ විදියට සඳහන් කරන්නේ ඒත් එකම මේ කතාවම එතුම එකතනක සඳහන් කරනවා මුළු ලෝකෙම්ම ලංකාවේ විතරක් තිබෙන වීවර්ගයක් ගැන එතකොට මං අහන්න කැමැතිීම මේ ඉතිහාසය මිත්‍යාවක් කියන අයගෙන් ලෝකෙම්ම ලංකාවට විතරක් කාවේනිකුණු වීවර්ගයක් තියෙන බවට මෙතුමා ශාක්ෂි ඉදිරිපත් කර නවා මෙතුම කියනවා මීට අවුරුදු පන්දාකට එහා මේ වීවර්ගමතුමාට හමු වෙන කියලා එතකුට මේ ලංකාවට විතර කාවේනික වීවර්ගයක් අපි තියාගෙන අපි අපේ දේශය ගොවිතන නගා සිටුවට මොනවගේ දෙයක්ද මේ විද්‍යපි කරලා තියෙන්නේ. අපි මේ වසංගත තත්ත්ව එන්න ඔන්න මෙන්න තියනකම්ම පිට රටින් ගේෙනකන් නෙවේද කණ්ඩ බලාගෙන හිටේ. අපේ රට අවශ්‍ය කරන සියලු හාටික මේ රටේ නිෂ්පාදනය කරාද. පුරන් විච්ච කුමරුවලට අපේ කොල්ලො වර්තමානය බහිද්ධ රල්ලක් හද්දි හැමෝම බහින්නගත්තා හැබැ ඊට කලින්. මෙච්චර ලංකාවට විතර කාවේනිික වන වීවර්ග තිබෙද්දි මේ වගේ දේශය ගොවිතනක් පාරම්පරික ගොවිතනක් රටකට විරන්නේ බුළු ලෝකෙනම කණඩ දෙන්න පුළුවන් පෙරදිග ධන්‍යගාරයක් තිබුණු රටක ගොවිතනක් තිබෙද්දිී අපේෙන් ප්‍රියෝජණැගත්තද. තවත්කක්. රාජ් සෝමදිව මහතා එකතාවිකතනක පැහැදිලි කරනවා ගන්නොරුවේ කෘෂි පරේෂනාගාරය තුළ තියෙනව කියලා දේශය වීවර්ග තුන්දාහක්. ලංකාවේ දේශය වීවර්ග තුන්දාාහක් දැන්ට තිබෙන බවතුමා එම කතාවෙදදි හෙලි කරනවා. මං ඔබෙන් හන කතවිදේ තුත් ප්‍රේක්ෂකයග හනවා. මහර වීර ොන කී බෝඩ් ීරවරු අපි මේ තිහාස ගැන කතාකරද්දිය අපේ පාරම්පරිකදේවල් ගැන කතාකරද්දිී. අපේ හෙල ගො තැ ගැන හෙලා පරම්පරිග වෙදකග ගෙන ේදේ වල්ගෙනන කතාකරද්‍ය අපේ කී බෝඩ් ීරෝ වා කමෙන්ට්ස් ාන එකටිගේ මංහනවා. මෙිච්චර දේශීය වීවර්ග තුන්දා හක්තියාගෙන නේද. අපි. ට හල්නවෙනකම් බලඉන්න ජාතිය බෝට පත්වෙලා තියෙන්නේ. ඔබ මේ වටකමෙන්ට කරන්න ඔබ ඔබේ මතේ මේවැට ඉදිරිපත් කරන්න. අපේ ජාතිය කොතනද තියන්නේ. අපි අපේ ඉතිහාසේ හොයාගෙන අන්නතුව, ඒවක්කොම් වහලාදාලා අපි මෙතනින් පටන්ගෙන බටහිරනයට නැඹරුවෙලා බටහිරනයෙන් අපිටදන තිහාහසය අරගෙන යනවන් නං අපිට මේවා හම්වේද. ඒ විත රක්නවෙයි. හොඳ මහර්ිය මේ දේශීය වීවර්ග තුන්දාහා විශේෂයි. ඒ? එක එක කලාපොලොට එක කලාපොලතියන දේශගුණනික තත්ත්වලට අනුව ඔරොත්තු දෙන විදිහේ වීවර්ග තුන් දහක් තමයි මෙතන තියෙන්නේ. මෙහි තිබෙනවා ගොඩවී මඩවී නොයකුත්වර්ගගේ වී. මෙහෙම වීවර්ග රාශියක් තිබෙන රටකාපි නේදාද ගුවන් මාර්ග වෙහෙද්දි නැව්වෙෙන් නැති වෙද්දි කණ්ඩ ටික නැතිවේ කියලා හෝල්ලන්න පටන් ගත්තේ.ඒවිද රක්නවේ එතුමක් ප්‍රබල රහසක් මේ කතා වෙලි කරනවා. එක්ටර වීවර්ගයක් ගැන මේ වීවර්ගේ මේ වීගස, ංවතුරවැ තත්වන් වලට හොට ොත්තු දෙදෙනවා. ගංවතුරක් ආවත් මේ වීගහනවිලා ගංවතුර බැහලගියාට පස්සේ නැවත තිබුණු විදිහට යතා තත්වර පත්වෙනවා. මේක පාරිසරික විපර්යාස වලට හොඳට ඔරොත්තු දෙන්න පුළුවන් වීගක්. හැබැයි එතුමාම ඒ අතාව සඳහන් කරනවා ඒ පරක්ෂණ වීපරේක්ෂණ මධ්‍යස්ථානවලින් විමසවාමය පිළිබඳව ඒ ප්‍රඩක්් එක විනාශ කරන්න කියලඩු තියන්නේ. මොකක් දෙ මේක තේරුම මේක නැවේද මේ රටේ හැමතනම වෙන්නේ පරිසරයට මේ ස්බාදහමට අනුකුලෝ මේ ස්බාධහමත් එක්ක එකතු වෙලා ස්බාදහමත් එක්ක බැඳිලාතියෙන හැමඳීමම විනාශ කරලා ෘතිම දේවල්. රසායිනිික දේවල් ඒ වවිතරක් මිනිස්සුන්ට බෙදාාහරෙනවා. ඔබට තේරව දුබ ඉන්න තැන. ස්බාදමෙෙන් ඔබ ඈත් කරන්න මොන තරන් දේවල් කරලා තියෙනවද කියලා ඔබ පොඩ්ඩක් හිතල බැලවද. අපි ඔබට ගල්ගුහප පෙන්න්න නැති. අපි ඔබට මේ රාාවණ තිහාසේ කිය ගල්ලෙන් පෙන්න්න නතයක ඔබ සහරක්පිටිටකමෙන් දන්නති මේ වගේ ගල්ලෙන් විතරයි ගල්ගහ විතර පෙන්න්න කියලා. නෑ ඒ අපි ඔබට පෙන්වේ එදා දියුණු මිනිස්සු ජීවත් වනේ ස්බාධහමත් එක් කියන එක. අදඔබ ස්වබාදාමට එරෙහි වගිහිල්ලා මුළු ලෝකයක් අඩන තැනකට වැටලලා. ඇමරිකායි මං මේ කතා කරන මහොත වෙද්දිත් මරණ තිස් පන්දාා හටකිට්ටුයි. මේ බටහිරනේ ඉස්මුදන තියාගෙන ඔොබ තවමත් අප හෙල ඉතිහාසෙටකුල් හෙල. බ හොල ලන්නනික මතාදාාපේ රටේ වකු කඩු රෝගෙන් කියීදනක්කින්නනවද බේ වකු ඩු රෝගෙන් ැතිවන්න ප්‍රධාන හතුකුමක්ත්ද ස්වබාදාමෙන් ඇත්වමනවීත. පොහොර ගහල ක්‍රමිනාශක යෝදල මේදන වස විස දඔබ මතු පරම්පරාවට කවන්න හිතාගෙනෙන්නේ. ඔබ මතු පරම්පරාවට ආදරේනං ඔබේ දරුවට ආදරේයනං ඔබ වෙනස පටන්ගන්න ෝනියතනින්. ඔබ හල ඇති වෙෙල්මාරුක් යන හැබැයි වෙල්මාරුක් කියන නමපිට හුරු ල්මාරුක් ැතිකරන්ඩ වෙල් මාරුක් විනාශකරන්්ඩ යෝොධන ක්‍රමිනාශක පිළිබඳව ගිය වෙළඳ දැවීමම් හින්ද. රාජ් සෝමදේව මහතා මේ කතාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා එතුමා පරක්ෂණ එකට එක්තරා ගවේෂණ කටයුත්තකට තමන්ගේ පිරිසත් සම පිටත්වනව ඉලුක්කුම් රාශ්්‍රීත ප්‍රදේශයක එක්තර ගවේෂණයක්කර අනවථාවකදී එතුම දකිනවා විශේෂ වී ගසක් වැනි ශාකයක් එතුමායිගේ බුද්ගලයගෙන් හනවා මේ මොකක්ද මේ ගහ පුද්ගල කියනවා ඕක වල්ගහක් ඕක වීගහක් නෙවෙේ ඕක වල්ගහක් අපේ මහච්චාර්වරයට තවත් දුරටත් සැකයක් ඇතිවෙලා එතුමා විමසනවා ඔයාල මේක අනුභව කරලම නැත්්ද අපි නම් අනුභව කරලා නෑ හැබැයි අර පහලඉන්න අපේ අත්තගෙනෙක් ඉන්නවා යාලානම් ඕක අනුබෝ කරලා තියෙනවා ඒ අත්තව ගිහිල්ල මහචාරවරය මොුණ ගහෙනවා ඒ අත්ත මහචාරවරයට කියනවා අපි පොඩි කාලේ ඕ අයෙන් කිරිබත් හදල කෑවා බොහොම රහයි මහත්තයෝ කියලා. මෙන්න මේ වලදා නිතිහාස එතම ප්‍ර ගොඩගන්න ඕනේ. වල් පලෑටි කියලා අපේ පොළොවෙන් මතුවෙන මේ සාරය මේ ගුණය අපේ ශරේරවලට ගණ්ඩ දෙන්න ඇතුවම කෘම විනාශක ගහලා විනාශ කරලදානවා. ඒවගේ පොත්්තටික කයි අයි සුද්ධ කරගන්න නමාරුවේ ැයි කොම හරි පොත්තයින් කල සුද්ද කරගත්තතුොත් රහගුණ හැම දෙයක්ම වැඩි අද අපේ දේශය දෙවල්වලට වෙලා තියන මේ දේනවේද තියන කම්මැලිකමට කටයරම් බලගඉන්න අපපිටිං නකා හරි ලේසින තමන්ගේ දේ අගේ කරලා ටිකක් මහන්සේ වෙලා තමන්ගේ දෙකින් කුසුපුරෝගන්න හැකියාවක් කද අපේ මනිසුන්ට නැති වෙලා නැති කරලා. වෙල් මා රුක් වෙලේ හැදෙන මහ රුක සාමාන්‍ය මිනිහෙක්ේ සරේරය සටම එක හැදෙනවා. එහින්දා යට හැදෙන වල් පැලෑටිවලින් බාධාවක් නැහැ. මට ඒ කතාවෙදී හරිම ආසේතුනු තනක්තම යප රාජ් සෝම දෙව මහතා සඳහන් කරනවා මේ පැලෑටියගෙන හොයාගෙන ඇද්දී ඒ හිටිය මුතුන් විත්තන්ගෙන් විමසද්ි ඇයි මේ දැ අනුබෝ කරන නත්තලා තියෙ ලැහු මෙයාල දෙෙන උත්තේ මයි මේක පහගන්න හම ැත්තම මේ පොත්ත අයින් කරගන්න හරි අමාරුවයි ඒ පොත්ත හරික් ගණකම්. චර්ර සහන් කරන මේ පොත්ත ගණනකම් කියන්නේ ක්‍රමීන්ගක් මේ ශාකට හානිකුත් නැහැ කියන එක. ඒම අපි කරන්න ඕන කුමක්ට ඇතුම කියනවා. අපි කරන්න ෝන අපේ විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යන්ට කියලා මේ පොත්ත අයිංකරගන්න පුළුවන් විදිහේ මැෂෙන් එක ඩිසයින් කරනය කර මෙන්න මේ දේනවී අපේ රටට අවශ්‍ය වෙන්නේ. ඉතිහාසේ තියනවා දැනුම අප මුතුන් මිත්තන්ල්ලඟ තියනවා දැනුම. ඒ දැනුම අපේ ලඟට ගැෙනවිදීල තියනවා ඒ දැනුමෙන්. රට වර්තමාන ලෝකඇත්තෙක් හැපෙන විදිහට මේ නවීන තාක්ෂණ ඇත්තෙක් හැපෙන විදිහට නවීනවලම්දාලා මේ ඉතිහාසේ දැනුමයි මේ වර්මාන තාක්ෂණය එකතු කරලා මතු පරම්පරාවට දුන්නොත් අපිට රටින් කණ්ඩ ටික එනකම් බලංඉන්නවෙයිද. ඔබට මතකනම් වෙලඳ දැන්වීම ඒ වෙල්මාරුක් කියන නාමය අපි හැමෝටම මතගැහිටනු වෙළඳ දැන්වුවීම කාග ඕමනාවටද ප්‍රචාර්ය වනේ. බහු ජාතිය සමාගම් මේ රටටට මේ ක්‍රමිනාශක ගෙනල්ලා, මේ කරඩ හදන වියසනේ දැන්වත්තුබට තේරනවාද. මෙ නැති කරඩ හදන්නේ අපේ ඉතිහාසයත් වහලා අපේ පාරම්පරික දැනුම වහලා පාරම්පරික කෘෂිකර්මාන්තයත් වහලා ඔවුන්ගේ තාක්ෂණයදීල ඔවන්ට ඕනි විදිහට මේ හසුරුවන්ඩ නොවෙයිද මේ පටහිර සමාගම්. අද කරන්නෙත් කරන්න ලැස්ති වෙන්නෙත්. එහෙම උනාම ගොිය අසරණයි ගොවියන්ට පෙල්ලි වෙදාගඩ වෙනවා. ඇයි අර සමාගම්බල්ට ඕනි විදිහට එපේ අපේ ගොවියෝ රූකඩ වගේ. නැටවින් තමන්ගේ දේශය ඥානය පාරම්පරික ගොවිතන, ඉතිහාසයෙන් මෙන්න මේ දැනුමාරං නැවත වැඩ පටංගතයුතු කාලයක් නෙවීද මේ අරමි තියෙන්නේ. මම නෙවේ භාචාරය රාස් සෝමදේවයන් කියන්නේ. අපේ ළමයි කස්වල් අඳරන් එනෑ අපේ ළමයි කුරුල්ල අඳරන්න ඇතුමයිතාාවදිී. අපේ විදේශය රටවල්ලයි අපේ ජනතාවට කියනව තමන් රට ගියාම තමන්ගේ දරුවන්ට පෙන්න්නන්ටම මේ අපේ ගස්වල්ටික මේ අපේ කරුල්ලොම අපේ ස්බාදහම ඒ උගන්නන්ට ලමයිට කියලා. එතුමාහරි ලස්සන වචනයක් කියනවා බොන්සායිකරපු ළමයි හදන්න එපා බොන්සායි කරපු පරම්ප්‍රාවකටද රට ඉදිරේ දැපි බාර දෙෙන්නේ. ඒමනං ඒ වැරද්ද කරන්නේ ඒ ළමයිනෙවේ ඒ වැරද්ද කරන්න අපේ. මමේ කතා කරේ මමේ අදහස් දැක්වේ අපේ මහචාරතුමාගේ කතාවෙන් පුං්චි වචනටිකක් කරගෙන මට හිතුුණා ඒ වචනටි අනිවවාර්රෙෙන් ද නස් ලොක්ස් බලනෝබට වතු මේ දැනුමෝබට ලබාදය යුතුයි. අපේ දේශය ගොවිතන නැතිවෙලා ගියොත් අපේ රට වැටන තැන. අපිට මේ ගොවිතන සම්බන්ධව විශේෂ දැනුම් සහමේ ගවිධනයේ සිදුවන සමහර කුමන්ත්‍රණ සමහර අපේ ගොවියොන් හිරකිරීම් සම්බන්ධ කරනු මේ වගේ දේවල් අපේ පරිසර විදදිත් ල කන්දෙකම මහතා සමහර වෙලාවල්වලට අපත් සම සබන්ධවෙලාමේ අදහස් ඕමාරු කරගන්නවා. නමුත් කොහොම වුණත් අපි කියන්නේ. අපේ දේශය ගොවිතන නග සිටුවේ යුතුයි. මේ දේී ගොවිතන තියන දැනු සහක්විට පොතේපතේ නැතිවෙන්න පුළුවන්. ඒ දැනුම තියන්නෙ කුඹරට බැහැල උදල් ගත්ත කෙන ලාඟ. ඒන අපේ පාරම්පරික ගොවි මත්තුර ළඟතමයි මේ දැනම තියෙන්නේ. ඒ මුතුන් මිත්තන්ටි හොයාගෙන ඒ මුතුන් මිත්තන්ගෙන් ඒ පාරම්පරික දැනුම අරගෙන වර්තමාන මේ තරුණ පරපුරට දුන්නේ නැත්තම් පත්වන ඉරණම ගොවිතනට පත්වන ඉරණම ඔබ හිතන බලන්න. ඒක හිතන්න හොඳම කාලින් මේ. මොකද ඒ අන්නතුර? ඔබට ඇස්කං ඉදිරිපිට මවල පෙන්නලයිවරයි. අපේ රටට සියලුම විදේශය රටවලින් එන්න ෑම නැවතිච්ච දවසට අපි කොහොමද වවාගෙන කන්නේ. ගෙවත්තේ කොහොමද අපි පැලයක් හදාගන්නන්නේ. මේ පැලේට අපි කොහොමද පොහරටිකක් දන්නේ පලදාව නෙලා ගන්නේ. පලවෙනි දේ අපි ජනතාව ශක්තිමත්ව යුතුයි. නිරෝගිමත්තුව යුතුයි ඒකට හොඳ ආහාරවේලක් ගන්න ඕනේ. හොඳ ආහර වේලක් ගන්න නම් මේ රසානික ද්‍රව්‍යවලින් ොර. වස විසෙන් තොර පිරිස දු ආහර වේලාක් නිර්මාණයකරගන්න වෙනවා. හිතන්න කාලයවෙල්ල තියෙන්නේ. ඔබ තවදුරටත් මතු පරම්පරාවට වස විස කවනවද. එහෙමත් නැත්තම් අපේ පාරම්පරික ගොවිතනේ දැනුම අරගෙන පරිසරයට හානියක් නොවෙන විදිහට නිරෝගිමත් ශක්තිමත් ආහර වේලක් මතු පරම්පරාවට ලබා දෙෙනවද. ජාන විකෘතිතා ඇති නොවෙන විදදිහේ? ඒරෝගිමත් ආහාරවේලක් වර්තමාන තරුණ තරුණයන්ට ලබාදීමෙන් ඊළඟට ඉප දෙන ඊළඟට මේ පොළවට බිහිවෙන පරම්පරාව ශක්තිමත්වේවි. ඒ පරම්පරාව තමයි මේ මහපලවේ අයිතිය පාරගන්නෙඉන්නේ. එහෙමනම් ජාන විකෘතිතා නැති මේ හෙලේට පන දෙන්න පොළුවන් අලුත් පරම්පරාවක් බිහි කරන්නනම් වර්තමාන මව්වරුන්ට පියවරුන්ට ලමයි බි කරන්න බලාගෙනන්න අපේ තරුණ තරුණියන්ට නිරෝගිමත්තා හර්වෙලාක් ලබා දෙන්න වෙනවාම්මයි ඒගන මොහොතක් හෙතන්නෑ.